යාලුවේ අපි අද ගැනල තියනෙ ළමයි නොදසපොත් රාශියක් ලියවූ අපි කවුරුද්දන්න කුමාර්තුංග, මමුනිදාස ලේකකයා පිළිබමඳවයි. එත්තාස් අටිසිය අසූහතේ ජුලිමස විසි පස්වවෙනිදා දකුණු පලත්තේ මාතර දික්කල්ලේදී කුමාර්තුංග මනිදස මහතා උපත ලැබීය. පලන් වින්නගේ මුනිදස කුමාර්තුංග යන උපපැන්න සහතිකනාමය පසුකාලයකදී කුමාර්තුංග මනිදස යනුවෙන් වෙනස්විය. මෙතුමා ග්‍රන්ථකරණයට පිවිසියේ එද්දාස් නම්සය දාහතේදී පල කළ සාමාන්‍ය දැනීම ප්‍රශ්න නම්කුඩාපතනි. පසුව පැරණිපොත්වරට ලියූ විවරන ග්‍රන්ථ තිස්හතාක් ද අලුතින් නිපැයූ පොතිස් අටක් ද ප්‍රතිසංස්කරණයන් විසි හයක් ද ඉංග්‍රීසි බසින් කළ හේලියෝ සඟරාවක්ද ඇතුළත් කෘති එකසිය දෙකක් මෙරටට දා අයාද කළහ. එතෙක් ඉතිහාසේ කුමාර්තුංග මුනිදස මහතාගේ නිර්මාණ අභිභවායාමට සමතුන් ළමා නිර්මාණ බිහිවී නැත. එතුමා ඉදිරියට මය උහෙලයෙන් ඉදිරියට මයව ආදී වශයෙන් දේශය පිළිබඳ අභිමානයක් ගෙන දෙන ගීත ලාංකිික ගී සාහිත්‍යයට එකුතු කර තිබේ. ප්‍රතිසංස්කරණය කොට විවරණ සහිතව පල කරන්නට යෙදනු ග්‍රන්ත සංඛ්‍යාව විසිපාකට අධිකය. අලුතින් ලියන ලද ගද්ධය පද්්‍ය කෘටි සංක්‍යාවද තිහකට අධිකවේ. අභාවයෙන් මතු මුද්‍රණයෙන් පල වූ ගද්‍ය පද්්‍ය නිර්මාණ සහ ලිපිලේක නදරාසියකි. කුමාරතුංග මහතා සිංහල භාෂාව වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කළේය. එතුමන් විුසින් අපට දෙන ලද භාෂාමය සාහිත්‍යමය හා ජාතික ආගමික දායාදයන් නිසා අපි තාව මත් සිංහලයන් ලෙස සිටිනෙමු. කුමාර්තුග මුනිදාසයන් රෝගාතුරුව සිට එද්දාස් නමසය හතලිස් හතරේ මාර්තු දෙවැනිදා පානදුරේ පල්ලිමුල්ලේදී මිය ගියේය. ඉතිංයාලුවනේ මිනි වගේ වැදගත් පුද්ගලයන් ගැන ගැනගන්න ස්J. එඩියුකේන් යුබ චනල එක මේ දැන්ම සබ්ස්ක්‍රප් කරන්න.